Pasal dalam sambaran dalam kabut tua ikut tu ya lah, me pasal arak sah kini me berasa dah ada pihak nak kalah,
අදේ එම රටේ සාමය උදා කරලා මේ රටේ ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී විශාල යටිදල පාසුකම් සංවර්ධනය කුරු කළා දුන්නා. අද මීගම වාසනේ ගත්තාම හිතනවා අදන්න පාරක් නම් නැතුව ඇති පොඩි පොඩි පාරල් ඇරෙන්න ප්‍රධාන පාරක් නම් මීගමේ නැහැ. මීගමේ දරන්නේ මේ ගම්පා දිස්ත්‍රික් නායක දරු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ආවට පස්සේ ගම්පා දිස්ත්‍රික්කේට වැඩ ගම්පා දිස්ත්‍රික්කේ මේ අවුරුදු ඉවරෙන්දී කිසිම පාරක් අදන්න තියෙන්නේ නැහැ. මොකද 80ක් දැනට පළාත් මාර්ග අවසන්. මහා මාර්ග අවසන්. ග්‍රාමීය මාර්ග ටික අකිඳුරලා දින මේ මාර්ග ආර්ථික කටයුතු අමාත්‍යතුමා උපදෙස් දීලා දිනවා අදල ඉවර කරන්න. මේක මාසනේ ඔයගොල්ලෝ දන්නවා එක කාලයක් මේක මාසනේ අපි බලිනපත් වෙන්න ඉස්සෙල්ලා ඕන අන්දේ මේ ප්‍රදේශයෙන් බව කරගෙන ගියාම ඒ අන්ද මිනිස්සුන්ට තේරෙනවලු මේ මීගමුව බව කරා යන්නේ කියලා. මොකද එච්චර කුණු ගඳගාන නගරයක් විදිහට තිබේ. නමුත් අපි නගර සභාව බලිනපත් වෙලා ඔයගොල්ලෝ දන්නවා විශාල වැඩසටහනක් කළා මීගමේ කුණු ගොඩවල් 284ක් තිබ්බා තැනින් දැන. අද එක කුණු ගොඩක් තියෙනවද කොහෙද මේ? දැන් අද ජනතාව ඉතාමත් ශිෂ්ට සම්පන්න වෙලා නගර සභාවට කුණු ලොරිය එන වෙලාවට තමයි කුණු ටික දෙන්නේ. පාරේ නෑ කුණු. දැකලා දෙනවා පාරේ කුණු තියෙනවා. අපේ දීවර ජනතාවාද පාරට කුණු දාන්නේ නෑ. මීගමේ කිසිම ජනතාවාද පාරට කුණු දාන්නේ නෑ. ඉතින් මේම අපි ක්‍රියාදාමයක් ගෙනල්ලා තමයි අද මීගමුව ලස්සන මීගමුවක් කරලා තියෙනවා. තවත් වැඩ තියෙනවා ගොඩක්. ඔයගොල්ලෝ දන්නවා මීගමුවේ කවුරු දේශපාලනය කළත් පෞගේ අවුරුදු කාලය තුල මීගමුව සංවර්ධනය සඳහා කවුද වැඩ කළේ? නේද? කවුද වැඩ කළේ? ආ? මං ඇරෙන්න කවුරුත් බෝ උත්තර නැහැ. අපේ නගර සභා නගරාධිපතිතුමා නියෝජ්‍ය නගර මන්ත්‍රී මණ්ඩලයේ අපේ ආණ්ඩුව විසින් තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඒ නිසා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළගුණ සලකන නායකයෙක්. මොකද එතුමා මහින්ද චින්තන ඉදිරි දැක්මේදී මුලින්ම කිව්වේ මේ රටේ යුද්ධය අවසන් කරන්න. යුද්ධය අවසන් කළා. ඊට පස්සේ කිව්වා මේ රට ආශ්‍රයාවේ ආශ්‍රය කරා ගෙනියන්න මේ රටේ තියෙන සියලුම සම්පත් උපයෝග කරගෙන යටිදල පාසුකම් සංවර්ධනය කරනවා කියලා. ඒකත් මම හිතන්නේ ඉතාමත් හොඳින් කරගෙන යනවා. ඒ නිසා තමුන්නාංශලා මේ 2014 වර්ෂය අලුත් වර්ෂයක් වගේම 2014 වර්ෂය මැතිවරණ වර්ෂයකුත් වෙනවා කියන එක තමුන්නාංශලාට ඉතාමත් සන්තෝෂෙන් කියන්න ඕනේ. මේ 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 වර්ෂයේ මම හිතන තියෙන මැතිවරණ විශාල ප්‍රමාණයක් තියන්න පුළුවන් වර්ෂයක්. ඒ මැතිවරණ සියල්ලක්ම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව ජයග්‍රහණය කරන්න තමුන්නාංශලාගේ සහයෝගය ශක්තිය ලබා දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මම දන්නවා කොහොමද වෙනස් කළේ. මීගමුව සංවර්ධනය කරලා මීගමේ ජනතාවට ජීවන තත්ත්වය උසස් කරන්න ඒ ආර්ථික ශක්තිය ලබා දීලා දිවි නැගුම වැඩසටහන ක්‍රියාත්මක කරලා සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරලා තමයි අද විශාල විශාල වෙනසකට මීග වාසනේ භාජනය කරලා දිනවා. අද සියලු දෙනාටම මේ ආරාධනය දකුණු අත පත්‍රින් පත් ලබා ගැනීම සඳහා පොලිමේ පැමිණෙන්න තමන්ට දීති දෙන චිට් එකට අනුව නැත්නම් රිසිට් එකට අනුව සියලු දෙනාට පොත් ලබා දීම මේ අවස්ථාවේ මේ ස්ථානයේ නිසිදු කරනවා. සියලු දෙනාටම පොත් ලබා දීම මේ අවස්ථාවේ මේ ස්ථානයේ සිදු කරනවා. ඒ නිසා පොලිමට එන්න සියලු දෙනාටම පොත් ලබා දීම සිදු කරනවා. සෑම කෙනාටම පොත් ලබා දීම අපි මේ ස්ථානයේ සිදු කරනවා. තමන්ගේ රිසිට් පතත් අතේ තියාගෙන දකුණු අත පැත්තෙන් පොලිම හැදෙන්න. ඒ වගේම දෙමව්පියන් කරුණාකරලා ඉවත් වෙන්න ස්ථානේ. යාගේ නම විතරක් ඕන හම් Thank you.